අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ප්‍රදිස්සෝඩු යාදරණීය නායකතුමන් තමුන්නාසේලාට ආචාර සමාජාචාරමින් ගමන් කරන මොහොත. සමකී ජනපල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ අම්පාර නගරයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. අම්පාර දියුණු වීම පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම්මුදා සංකල්පය තුළ. මම ඔබට කියන්න කැමති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට සම්පූර්ණ කරන්නට බැරි වුණු වැඩ කොටස අනිවාර්යෙන් මම්පාර දිස්ත්‍රික්කයේ ශක්තිමත් සීඝ්‍ර සංවර්ධනයකට අපි ලක් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අම්පාර නගරය වාණිජ නගරයක් බවට පත් කරනවා. රාජ්‍ය සේවකින් ලබා දුන්නු තීරුබදු සහනය බලපත්‍රය ලබා දෙනවා. සින්නක්කර ඔප්පු ප්‍රශ්නේ අපි විසඳනවා. අනිවාර්යෙන්ම අම්පාර පුරවරයේ ජීවත් වන අයට සින්නක්කර ඔප්පුව කඩිනමින් ක්‍රියාත්මක කරන්නට ජනාධිපති ඉලං කාර්ය සාධක බලකාය හරහා ඉක්මනින් ඔප්පු ලබා දීම ඉෂ්ට කරනවා. විදේශ රැකියා ඒජන්සි ඒ හොර කණ්ඩායම් වල ග්‍රහණයට ලක් වුණු විශාල ප්‍රමාණයක් මේ අම්පාරේ ඉන්නවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. විදේශ රැකියා හොර ජාවාරම නතර කරලා හොඳ රටවල් වලට අපේ තාරුණ්‍යයට විදේශ රැකියා සඳහා යන්නට අවස්ථාව ලැබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන පොලු තියපු ලොකු ලොකු ධනවතුන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ණය කපා හැරගන්න පුළුවන් මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ඔබ වැනි පුංචි මිනිස්සුන්ට ඒ බලය නැහැ. හැබැයි ඔබට බලය එන අවස්ථාව වෙනවා සැප්තැම්බර් 21 වෙනිදාට. අම්පාරේ ජනතාව තීන්දුව කරන්නට ඕන. කෝටි ගණන් ණය අරගෙන ඒ අයගේ ණය කපා හරින යුගයකට වරම දෙනවද? එහෙම නැත්නම් පිළිමිණියත් එක්ක ගොවියත් එක්ක එකට හිටගන්න සජිත් ප්‍රේමදාසයි කණ්ඩායමත් එක්කයි ඉන්නවද කියන එක ඔබට තීන්දුව කරන්නට අවස්ථාව ලැබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්ව තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පූර්ණ සහය විපක්ෂ නායකවරයාට ලබා දෙන බවයි මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.